දිවයිනේ නිරිතිය කොටසෙන් මේ ප්‍රදේශවල සමහර ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් අද දවසේ ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසිත් එක්ක తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. දිවයින වටාමුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකම විශේෂයෙන්ම මතක් කරනවා දිවයිනට දකුණු බස්නාහිර සහ ගිනිකොණ දෙසින් තියෙන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තමයි වෙන්නේ. ඒ වුණත් හම්බන්තොට ඉඳලා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේත් ඒ වගේම පුත්තලම ඉඳලා මන්නාරමහරහ කංකසන්තුරේ දක්වා තියෙන මුහුදු ප්‍රදේශයේත් සුළඟේ වේගය සමහර වෙලාවල් වලදී පැයට කිලෝමීටර් 50ත් 55ත් දක්වා ඉහළ යන්න පුළුවන්කම තියෙනවා. ඒකම ධීවර ජනතාවට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ගිගුරුම් සහිත වැසි ඇති වෙන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒකම తాවකාලිකව මුහුදු ප්‍රදේශ ඉතාරලු වීමේ හැකියාව තියෙනවා. මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයකුත් නිකුත් කරලයි තියෙන්නේ. ධීවර සහ නාවික ප්‍රජාවට ඉතා අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කරන්න කැමතියි.